සැමට කලින් සත්‍යය හරියටම ඔබට කියන සියත උදේස්සන ප්‍රවෘති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයිෙන් සිරස්ථල වෙතයි අවධහනය රාමසාන් දිනය අදයි සංක ආඥාාවක් අතළඟද සමකි ජනවලවේගේ විශ්වාසබන්ගේ සහද දෝෂාභියෝගය මේ සතියේ පාර්ලිමේන්තුවට ින් අවධානය දේශය පපුුවත් වෙත. ඉස්ලාම් බැතිමතුන් මහත් බැතින් සබරණ සමානත්මතාවේ දිනය හෙවත් රාමසාන් දිනය අදයි. මේ එවෙනුවෙන් අප තබන සටහනා. ස්ලාම් දින තර්ශනය ්‍රාමසාන් මාසය යනු මුස්ලිම්වරුන්ගේ උතුම් වෝමාසයයි. ශුද්ධ වූ අල්ලහත් දෙවියන් වහන්සේ විසින් මුස්ලිම් ජනතාවට වගකීම් පහක් අනිවාරය කරතිබනවා. එහි හතර වන වගකීමවන්නේ බ්‍රාමසාන් උපවාස ශීලයයි. උපවාස ශීලය ආරක්ෂා කිරීමෙන් පසුුව නව සඳදැකීමෙන් අනතුරභ උදාවන දිනේ බ්‍රාමසාන් දිනය ලෙසයි සැලකෙන්නේ සමානත්මතාවේ දිනේ හෙවත් තුල් ෆීත දින ලෙසද බ්‍රාමසන් දිනේ හඳුන් වනු ලබනවා ස්ලාම් දහම අනුව රාමසන් උපවාස ශීලය අනු නිරහාරව සිටීම පමණක් නොවේ. ඉන් ආධ්‍යාත්මික ශික්ෂණයද තහවරු කරනවා. අද දිනේ තුළදී ස්ලාම් ජාතිකීන් ජාති ආගම් බේදයකින් තොරව සිය අසල්වාසීන් සමග සතුට බෙදා හදා ගැනීම විශේෂත්වයක් මේ රට අර්බධකාරී අවස්ථාවල ගලවාගැනීම සඳහා පෙරමුණ ගත් වීර ඉතිහාසේ ඉහලින්ම ඉන්නේ අපේ මහා සංගරත්නයයි. වායපොල ශ්‍රීසුමන්ගල හිමි මෙගෙට්ටවත්තේ ගුණානන්ද හිමිවැනි මහා සංගපීත්‍රූවරුන් මඟ පෙන්වූ රටක් මේක. අද අපේ මහනාක්ක සාමීන් වහන්සේලා ප්‍රථම වතාවට මෑති ඉතිහාසේ මෙරට දේශපාලත්ඥීන්ට රජුවම විරුද්ධ වෙන්න පටන්නරා. අපේ රටේ දේශපාලනක්නී නතර වැඩිම බෞද්ධ සම්බන්ධතාව මෑතකාලේ හිමි වුවයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුක රාජපක්ෂවරුන් ටයිප් අපේ හාමුදුරුවනේ ඔබොහන්සෙලා කියනාආකාරයට තමයි අප රට පාලනය කරන්නේ කියන එක මහින්ද රාජපක්ෂ මහතාගේ මුවග නිතර රැව් පිළි රැව් දුන්නා. සමහර කලාකාරීන් නලාකාරීෙන් කිව්වේ මහින්ද රාජපක්ෂ මහතාගේ පරම්පරාව බුදුරජාණන් වහන්සේගේ නෑදෑ පරපුරට නෑකම් කියන ා. සමහර ස්වාමින් වහන්සේලත් පසුගේ කාලේ රාජපක්ෂල බලයටගේන්න තියෙන වුවමනාවටම උතුම් වූ බුදුබනද රාජපක්ෂ කරණය කළ අවස්ථා එමටයි. නමුත් අද සියල්ල උඩු යටිකුරුවවෙමින් පවතිෙනවා. පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයේ මයි. ඔබට එරෙහි වී නැගි සිටින්නේ කියන පද ටික අද මතක් වෙන. මොන උපරවැට්ටි දැම්මත් දැන් බහ සංගරත්නය පමණක් නෙවෙයි කාදිනල් හිමි ඇතුළු අනෙකුත් ආගමික පූජ්‍ය පක්ෂෙ. රාජපක්ෂලට යන්න කියනවා. මෙරට ඉතිහාසේ අප රට මේසා විශාල අගහදයකට ඇද දැම් මේ මේ රෙජිමේ බව අවිවාධාත්මකයි. මහා සංගරත්නය පෙරේදා කොළඹදී අති විශේෂ සාකච්ඡාවක නිරත වුණ. එහි ආසන්නතම පනි විඩිය සියලූ දේශපාල ලක්ඥින්ට එරහිව සංග සම්මුතියකට වූ සූදානම බවයි මතක් කළ යුත්තේ. සංග සම්මුතියදී. ඇති පූජනය මහාව්‍යහාරික නායක ස්වාමින් වහන්සේලාත් සිවනම අත්සන් කර රජයට කරන දැනුන්දීමක් ලබා දෙෙනවා. මෙය සංඝ්‍යා වහන්සේලාගේ සම්මතේ එහමත් නැත්තම් සංග සම්මුතයලෙ සහඳුන්වනවා. මේ පෙර දැනුන්දම තමයි සංග සමළුවේදී සිදු කළේ. සංග සම්මුතියට ද අවනත වන්නේ නැතිනම් සංග ආඥාවක්නිකුත් කරනවා. ඒදී සියල්ලුම නිකායවල මහනායක හිමිවරුන් එක් වේ ගනු ලබන තිරණයකට අනුව සම්පූර්ණයෙන්ම රජේවර්ජනය කරනවා. දේශපාලක් චින්ට විහාරස්ථානවලට පැමිණීම පවා. හන සියලු දේශපාලක්ඥින්ව ප්‍රතික්ෂේප කරනවා. මෙ අනුව දැන් මේ රාජයට ඉවත්වන ලෙස අවස්ථා කීපේකදිම දැනුන්දී තිබෙනවා. එහෙත් විධ ලිපිලියමින් මේ ජනාධිපති සහ අගමැති කල් මරනවා දැන් සංග සම්මුතිය අතළඟයි. ඉන් පසු සංඝ ආකඥාවකින් තමයි මේ ගමන නතරවෙන්නේ මේ අතර කිසිම දේශපාලලක්ඥියකුට තමන් වහන්සේව බැහැත් දැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයෙන් මහනායක අති පෝජ්‍යේතු. තිබටවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල මානාහිමියන් තීරණය කරති වෙන. රජයට ඉදිරිපත් කරන එකදු යෝජනාවකට හෝ නිවැරදි තීරණයක් ගන්නේ නැතිකම නිසා තමන් වහන්සේ මේ තිීරණය ගත් බවයි ඔන්වහන්සේ සඳහන් කර ඇත්තේ. ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගේ සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභහංගය ලබන බදා හෝ බ්‍රහස්පතින්දා පාලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමි ජනපලවේගේ මන්ත්‍රේ කණ්ඩායම ප්‍රකාශ කලා. විපක්ෂනායක සජිප ප්‍රේ මදා සමහතාගේ පදහනත්තයෙන් පැවති සාකචාවකින් අන්න තුරුවව මාධවෙත අදහස්ඵල කරමින්. රට තුළ පවතින දැඩිය ආර්බුද කාී තත් සමක පාලිමන්තුව නිියෝචනය කරන ප්‍රහන විපක්ෂය වන සමකි ජනපලවගය තීරණය කළේ විශ්වාස බංගයක් සහ දෝෂාියෝගයක් ගැනීමටයි. එම විශ්වාස බංගේට සහ දෝෂා ියෝගට පාලිමේන්තුව තුළ ස්වාතිනූ මන්ත්‍රීවරුන් සහය දක්පුන ඇති බවටයි සමකි ජනවලවගය විශ්වාසය පළ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාස ංගේයට සහ දෝෂාබියෝගට සහය දැවීමට කැමැත්ත පල කරතිබෙනවා ஆන්ුවන් ඉවත්වී ස්වාතින ව ශ්‍ර ල කා ක්ෂ ීටස. සහය පලකරන්නන්නේද නැදති අන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල ප प्र්‍රකාශයක් සිදු කරනහ. දෙමල ජතික ජනතා පෙරමුණ නිියෝචනය කරන මන්त्र්‍ර වරද දෙෙනෙුද මීට සහය පලකිරීමට කැමැත්ත पල කළ බවයි සමකි ජනபලවගේ පවසන්නේ මෙ අතර ජනාතිපතිවරයා එ ෙහි දෝෂාියෝගේ සහ ආන්ඩුවටෙරෙහි විශ්වාස ංගේෝජනාව, මේ සතිය තුළ පාලිමේන්තුුවට ඉදිරිපත් කරන බව සමකි ජනවලවගේ ්‍රකාශ කලා. අ මේ සබන්ධීෙන් සාච්චාරීමට සමකි ජනවලවගේ මන්ත්‍රී කඩායම ැස්ස වුණ. ඒ විපක්ෂණයක සජතිත ප්‍රේම ස හ . හ මෙම සාකච්ඡාාවේදී තීර නේවී ඇත්තේ ලබන බදාදා හෝ ්‍රහස්පතින්ද. මෙම විශ්වාස බංගේ සහ දෝෂාභියෝගේ පාලිමේන්තුවට ඉදිරිපත්කිරීමටයි. විශ්වාස බන්ගේ යෝජනා ගැනීමට කටයුතු කරනවා තර පට රන ේ කවද ර කද ඇත්තේ කිය බ පරත් විා පිස ර ද රගේ පාලි ේර ඇතුර අපි කරලු න්තර්කාලන අන්ඩුව කියන තිගේ පරණයකමනේ. ටාවේ රජපක්ෂ ජනාජපතියතනින්න්නවා ආණඩු විතායි කරෙ කෙදරදාගන්න. අපි පහැදිලව මේ රටත් බරුණේ මහසංගරත්නයත් ගෝල්ෆේස් පිටියක් කියන්නේ ගෝටාවල කෙදර යන්න කියෙලා ති ගෝටාවේ තියාගන මේ රට විනාශ කරපු පොම අමනෝච්ච මෝඩ තීන්දු වැරන් මේ රට විනාආර්ථිකයයි සියලුදේ විනාසකරපු. ගෝටාවේ රජ පපක් සත්ය කොමද පියන්තරකාලන ආඩු කරන්න. ඇ ඔබතුමාලා විශවාස බංගට සදාන මො සන සූදාන ඉරිපත්කටත් පිස්වාස බංගේ දිරිත්න්නවා දෝ බියෝ ගත් අපි හොට දිරිපත් මේකට විරුද්ධවෙර අය ජනත විද උත්්‍රර න්න ේ රුද්දරෙගේ අප දිරිත් කන්න ජනතාවට තේරුම්ගන්න වස්ථාව ැයි න්ුවට කොටල් න්න කවද ුවට විරද කවුගේ ම ිේවා විරයි යිමලි කාටික පෙන් න. මද තැයි රට අවරුවේ දන්න මං අවංප කියන්න නොහැ කියාව පපුද් ෙක් ජනතිපති කරලා ඔගල තයි බවර ම ට. ඒගේ සාග නොුල් ත ාග ගුල ැයි පලවෙනි වි ත්තිකාරය. මතයත් ජනාපතති දර ො කියල ඒයි ඇතුමට විවාස ෑයක ර ේ ප රට ම ුදුවත් පදාන පක්ෂයටට විවාස ග න නිවාරයෙන්ම බදාාද බ්‍රාස්ිධ යනකොට මේ විශ්වාස බංග දෙකම ඉදිපත් කරන්න. ර මහජනතාව නෝජනය කර මන්දිතුමල්ලරං මේ ආ්ඩුව අවසන් කරන්න මේලබෙන අවස්සාම ප්‍රයෝජනයගන්න නේ එඉද රට ැනගන්නවා විශවාබන්ගේ කවද මහජ තවත්තක් මන්දිි මල්ලගේල යන අපිේ විපක්ෂක් ඇට අන වාරෙන්ම සතිය විශවාන්ගේ රිපට ට ර ද ල ක් කියනේ. හ ාව හතර පලි ට සිද වෙනවා. හ අපේ ආ්ඩෝොට විරද්ධව ඒවාගේ ජනපත්ත මට විරුද්ධව සසබංග යෝජනා දෙදක් අපි ඉදිත් කරනවා. චන්දය කවද සද බංග යෝජන වෙනීම එකට ජනතාව න ෙ ව ර ක් ද. ද ම ට ඩි ප්‍රශ්න ොඩි ප කර ද න්නා ට ප කරන්නට. ෙ අපි අපි පොඩි කරන්නෙපා පඩිරන්නෙපා ෑලි කලි කරන්නට ඇදන්න්නප මේ ජනාතිපතිපරය ගත්ත වැරදි තීදු නිසාාතමයි. අද කෝටියක් වගේ සාමාජික වන පවුල් ලක්ෂ බිස්සක්. ගොබි පවුල් අද ජීවත්වන්නබ තත්තේකට. ඇ බඩුමිල ප්‍රස්්න හැම බඩු ගඩ පෝලිම ඉන්දෝන ජීවත්වන්ඩ ෙරි තත්වත් තියන. නත අරගලේට ගරු කරලා. ජනාතිපතිවරය ඉල්ලා අස්වෙල යන එක තමයි මේ ජනතාවට කරන උදව්වා. මෙතර පාර්ලිමින්් මන්ත්‍රී ෆිල්ඩ මශල් සරත් ෆන්සේ මහතා ප්‍රකාශ් කළේ විශ්වාස බංකයට අවශ්‍ය අත්සන් ප්‍රමාණය මේවනටෙක් සම්පූර්ණ කරෙන් නැතිී බවයි. විශ්ාස න්ගේ තාම ඉදිරිපත්කිරීමට අවශ්‍ය අත්සංඛ්‍යාව ලැබිල නෑ. විශ්වාස බන්ගේ සමට සාර්ථක වුණත් දැන්ටමත් රජයෙන් තාවකාලික වෙන්ඩලයින් කට්ටිය දරන්න වෙන නොයෙක්නෙක් මත අපට අනුමත කරන්න බ. කද ඒගොල්ලගේ අස්සන් ලැබුණත් මේකට පට පේනක්දන දේශපා ොශයෙන් අපකමතක විල්ලේ අපට ගුලොත් එක පපතකට එන්නත් බ ශාබන්ගේ සාර්තක වුණත් එතරින් හටයන පරගෙන කවරුවත් මේ වෙන කොට හරියට ස්තතිර සාරදයට තිීන්තිීර රගන්න මේ වෙනකොට ඇතිලතිෙන් තත්වකෙන මන සැහිකුුණ පත්තෙන්න්න පුදගලකම රජය පෙරලීමට කියලා අ සසන ගන්න හිදාම මේ අසන දී තියෙනවා නමුත් මේ වෙනකොටත් ඒයාම ඉන්නකට ඒතතිරින් හටමකක්ද කරන්න නැක්ගන තිීදු දීරනරගෙන් නැතිහිද ශාසබංගයක් ගෙනාවත් ඒ ලබියයුතු පතිඵල තතිරින් යාට ලැබේද කියනක් යන මට තියෙන ප්‍රශ්නාත ලකුණාෙෂන්ෙවකයා අපට ඇත්තේ කුසගින්න පිළිබඳ ප්‍රශ්නයයි, දරුවන්ට කිරිපිටි නැති ප්‍රශ්යයි, පරිප්පු පන්සිීයක් සීණි පන්සීයක් ගන්න බැරි ප්‍රශ්නයයි. අතේ තියෙන තුට්ටු දෙකට හරි හාල් කිලෝ හතරක් පහක් ගන්න බැරිකමයි. අහස උසට ගිය බඩුමිල පිබඳ ගැටළුුවයි. රෑටත්තු විදුලිය කපල අන්දුුරේ ඉන්නවෙන ප්‍රශ්නයයි. භූමත ලීට රයක්ක්තියා ඉට පන්ද මක්කත් හොයා ගන්න බැරිකමයි ඒකටත් දින ගණනක් පෝලිම්වලඉන්න සිදුවීමයි ගෑස් සිිලින්දරයක්ක් පේන තෙක්මානයක නැතිකමයි. අද තියනවා. ෙට නැති පෙට්‍රල් ඩීසල් ගැටලුවයි. ජීවිතේම දැන් මාස ගානකින්දලා පෝලිම්බල, මාසයට අවශ්‍ය බෙහෙට්ටික ගන්න කලිනිික් එකටාවහම බෙහෙත් නැත නිසා ආපසු හැල්ල යන්න වෙන ගැටලුවයි. ෘපියල්ල එක සේ විස්සරතිබුණු බත් පැකට්කං අද රුපියල්තුන් සේ පණහහිතුන් සිය අසූුවයි. ඒකත් එළවල එකක් හෝ දෙකක් යාන්තංගාලයි දෙන්නේ. කඩ වහලා ගෑස් නැති නිසා. හලදාපු කඩ එමටයි පාංගෙඩිය රුපියයා ලෙකසිය පණහටත් එයා ගිහිල්ලා එලවලු වවපු ගොවියයාගේ ඉඳලා වී ගොවිය දක්වා විනාශ වන රටකුයි මේ තමන්ට කන්නවත් හොඳ අස්වැන්නක් නැතිවුණ කන්නයක් ගෙවිලා ගිහින් මෙයාල කන්නේ හුළම්බොන්න සිද්ධ වෙලා තියෙන්නේ අද රසායිනික පොහොර සහ කෘෂි රසායිනික තහනම ඉවත් වනාත් ගේන්න ඩොලර් නැහැ ඩොර් නැතිකම ඩොලර් හිඟය මුළු රටම මහාගාදයකට ඇදළදාලා අවසන් රසායිනික පහොරත් තහනම සීනි බ දු සහනේ රුපියල් බිලියන පන්සියක් අයිමි කරගත් ගජ හිතමිතරු බදු සහනේ අය මේ ෆියන්න නැතුව ඉන්න ගත්තු උද්දච්චතිීන්දු මේ රට මහ අගාදකට ඇදල දාලා අහවරයි. අද මේ ජනාධිපති කිව්වට මට වැරදුනා කියලා ඒ වැරදිීමම පොඩි පහේ වැරදිීමක් නෙවෙයි එක් දහස් නවසිය හතළි සටේ නිදහසින් පසු. රටට වරද්ධපු ලොක්කුම වැරද්ද අය රට බංකොලොත් කරලා තමයිස් ඔයයි අයි අයි නතර වුණේ කවරු හොයාගත්තද දන්නන්නේ. ने नासर ओया फेल वेची वचने ටේ අහිංසක ජනතාම ෆෙල් කරමින් තමයි ඔයයි අයි අයි අද නතර වෙලාඉන්නේ තාමත් අල්ගෙනන්නේ ඒයි මේ මහා සंगරත්නය සග සම්මුති පනුවමින් යන්න කියන්නේ රටපුराමන්න ජනතාව වැඩිමනක් ඔය දෙන්නටම යන්න කියන්නේ එහෙම කිය දෙන් ඔබයි අයි අයි හදන්නේ මොන උපපර වැට්ටයක් හරිදාලාආය තවටික කාලයක් අල්ගෙනන්න එතකොට ලෝකෙ कोහෙන් හරි හම්බ වෙන ඉතිරි නයටකෙනුත් කොටහක් කන්න පුළුවන්නේ නේද දැන් ඇත්තටම ඔයන්නක් මොන සභාගද. මොන අන්තර්වාාර්ද මොන සර්පාක්ෂිකද, මොකද මොනව ඇටවත් ඔයා ෙේල්සர். ෆෙල් කියන්නෙසර් ඔයා දහය වසරයින්දලා අඒ එක වසරටයි ෆේල් කළේ. රටම ෆේල් කලේ දැන් ඔය ඔබත් එෙක්ක උදේ හවස කතා කරන මෛත්‍රිපාල සිරිසේන වරගෙන බලන්න මෛත්‍රිපාල සිරිසේන කියවා ඊ අලුත් තාආණ්ඩුවක් හදනවල. අලුත්තාආ්ඩුවක් හදන්න මෛත්‍රරිපාල සිරිසේන අලුද්ද. මොවාදයාට අලුතිෙන් කරන්න පුළුවන් අප ඉතිහාසය අරන්බලමුද ශ්‍රී ංකා නිදහස් පක්ෂයෙන් මහලයකම්බෙලායිඉඳලා පොදු අපේක්ෂක ජනාධිපති සිහිනයක් වෙනුවෙන් පක්ෂේ දාලා ග කියා. පොදු අපේක්ෂකඇ වෙලා ජතිි. ජනාධිපති වෙලා වැඩි හරියක්ම කිවමනුවද මම දන්න නෑ මම දැක්කේ පත්තරයෙන් කියලා. අන්තිමට කකුල් දෙකළංඟම පාස්කු බෝම්බේ පුරර් ලගිය. ඒකවත් මම දන්න නෑැකිව්වා. දන්නවා නම් පුරන්න දෙන්නේෙ නෑකිව්. ඇයි දැනගත්තනම් සහරන්න බදාගන්නද. ඔබ හරිනම් ඉන්නෝනේ අලුත් ආන්ඩු හදන තැනකනමේ හිරේ ඒ බෝම පිපිරීමට නෙවෙයි අමු අමුවේ ව්‍යවස්ථාව උල් අංගනය කලාට රට්ටක ජනාධිපත ලෙස එදා අගමැතින් මහින්දව ඔබ පත්කලේ ව්‍යවස්ථාව බල්ලටදාලා. රටක ව්‍යවස්ථාව ඒසාන් නින්දද විදිහට කඩපු මෛත්‍රපාල සිරිසෙන මහත්තයා අද හරිනම් ඉන්නඕන හිරගෙදර. ඒ රටක ව්‍යවස්ථාව රකින ප්‍රධහන පුද්ගලයා විද්ධහයකේ ඔබ වියයුතු නිසයි. එඒදා ව්‍යවස්ථාව කඩලා අගමත කට ග. ත් මහින්ද රාජපක්ෂ මහත්මැරත් අපට කියාන තියනෙම එප මනම තමයි ඇත්තරව මෛත්‍රපාල සිසේන මහත්මයාගේෙන් අලුත්තාආන්්ඩුවක් ලැබෙනට වඩ හොඳයි මෝය කටින් මහමූදට පනිවා ඉළඟට දැනට අපට අහන්න ලැබෙන ලොක්කුම කතාව සජිත් ප්‍රේමදාස මහත්මයාගේෙන් විශ්වාස බන්ගේ සහත් දෝෂාභියෝගේ මොන අභියෝග ගෙනාවත්න් දිනන්න එක සිය දහතුනක් ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්වය දන්නවද දන්නේ නැහැ එයගේ තාත්තට ගෙනාපු දෝෂාභියෝග එදා ඔබගේ තාත්තානැකැන රනසිංහ ප්‍රේමදා සමහත්මය හරි අපූරුවට පරාජය කලා ඒ දෝෂාපියෝගේ කුඩු පට්ටම් කලා දිවංගත කතානායක එමෙච මොහබවට මහත්මයක් තමයි ගේම මුලින්ම හිටිය අන්තිමට සමහරු කි්වා මගේ අත්සන බොරු මම අත්සං කළේ නෑ කියලා ලාලි ත්ලා ගාමිනිලා වැනි අති දක්ෂ උගතුන් පවා ඔබේ පියාගේ දහංගට මැද පැරදුනාා එහෙව්ුව එකේ ඔබේ විශ්වාස බන්ගේ සහත් දෝෂාභියෝගේ පරාජය වුණොත් ඇත්තටම නියම ඩීල්කාරයා, ඔබ බව අනිවාර්යම විශ්වාස කරන්න අපට සිද්ධුවෙන. ඔබ ඒෙත් කිවේ අප විශ්වාස බන්ගේ සහ දෝෂාභියෝග ගේනවාම කියලායි. බලමු කෞුද කකුල් දෙක දෙපැත්ත තියාගෙනන්නේ බලමු කෞද ඩීල්කාරයෙන් ආදී කතා බොහොමයක් ඔබ කි්වා එ ප්‍රකාශය ඇතුළෙම ඔබේ අවිනිශිත භාවේ රැඳලා තියෙනවා මේවෙලාවේ අපට කකුල් දෙකනෙමේ කකුල් හතරම කොහේ කෞුරතියන් හිටියත් වැඩක් නෑ. රාජ පක්ෂලක් ගෙදරයවල අලුත් ක්‍රමයක් හදන්නයි මෙරටේ. තරුණ පරම්පරාාවන්ද ලස් සියලු දෙනා ඉල්ලන්නේ. එනිසා ඔබේ විශ්වාස බන්ගේ පැරදුනොත් මතකතියාගන්න ඔබේ දේශපාලන අනාගතය විතරක් නෙමේයි රට්ටම ඉවරයි කියලා. එනිසා පනින්න පෙරසිතා බලන්න. ඔය ඕනෙම කෙනෙකුව සල්ලිවල්ට ගන්න තරම් රාජපක්ෂණලංග සල්ලි තියෙන බවතන් අම්මතක කරන්න එපා. රාජ්‍ය පෞද්ගලික හා වෙළඳ සංග මැතුළු සියලු ෂේෂරෙක්ව එලබෙන හයවනිදා සිට දීප ්‍යප්තු කකාන්ට වැඩවර්ජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරතිමෙනවා. ඒ පිළිබඳ දැනුවත්කිරීමට ඒ විෂ ශමමාධ හමුවක් පවැත්තුුණ. ාතික ෘත් සමති ධ්‍යස්ථානයේ විදිහයට අපි හයවෙනි දට. ෘතිය සමජි සම්බන්ධ කරන මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත් කරලා තිබෙන හර්තාලය සාර්ථක කරන්න මැදිහත් වෙන. රාජ්‍යන්සි වෘතිය සමිති පෞද්ජලිකන්ස වෘතිය සමි වතුශේෂ්‍යවෘතිය සමිති අර්ධරාජ්‍යන්සි වත් සමිති අපට සම්බන්ධ සියලුම ෘතිය සමිති හයවැනිදා හර්තාල් ව්‍යාපාරය සාර්ථක කරන්න අපි වැඩවර්ජනය නිරත වෙන. අපි කියෙනගේ සරාධන්න කලුකොඩිය තමන්ගේ ත්‍රීරෝධ රථේ කළුකොඩියත් දාගෙන ගමන්බිමයි යන්න ඒ වගේම තමයි අපේ ගැන ඉදිරිධ ප්‍රකාශ කරන්න දවසයම් වෙලාවගේ විරෝධ දක්වන සියලුම වාහන පුලුවන්ක එකම මෝතක තමන්ගේ වාහනයේ නලාව ශබ්ද කරලා මේ විරෝධතාවට එකතු වෙන්න ඒවගේ මි දේශපාල පක්ෂවලට කියන දැන්වත් වෙනස් වෙලා තමන්ගේ බහුජත් සංවිධාන සම්බඳධ කරන්න තමන්ගේ පක්ෂවල සාමාජිකයන් තමන්ගේ පක්ෂෝල සංවිධාන වලට කරුණා කරලා අවංකව මේකට මැදිහත්වෙන්න කියන්න යෝජනාව කරන්න හයවිට තමයි මේ රටේ අධිරන පද්ධ තිය නැවතිලා මෙරටේ වරා නැලා මෙරට රෝහල්ල වැඩ නැවතිලා මෙරටේ කාරයල වැහලා පෞද්ලිකන්ේ කර්මාන්සල හල කඩසා් වහල වෙළඳ කලා වැහලා සේවකව ඉස්සරහ ඇවිල්ලා මෙයාන්ුට විරෝධතා දක්වන පෙස්සන් අසන් කරන සංගීතය සැයමෙන් විරෝධය දක්වන නාට්‍ය පෙන්නමින් විරෝධය දක්වන දන්සල් දෙමින් විරෝධය දක්වන එදා දවසේ හර්තාල් ්‍යාරඇත්ක පෞද්දිලිකන් සයෝකේ එකතුෙන් වාහන යනක වනට වාහ වත්ල පර විරෝධ දක්වන් පන් සි ගට රජ ක්ෂ න්ට කිය දැන්වත් ප ල් පව රටත් ේ. අඩ පනර ඇතුව ඕ ඔවුගේ මාල්ි ඇතුල අද හිරකඩ බවට පත්වෙලා තිබෙනවාඒගේලියටෙන්න්න ැවිවෙලා තිබෙනවා ගේල්ලියටඇවිල්ල අද රට පාලි කරන්න බැරිවෙලා තිබෙන අද රටේ පාලනයක් නෑ දැන් ඉතින් ඔගුල්ලන්ට බෑ උගුලො ෆෙල් බැහලා යන්නේ නැත්දම් මේ රටේ වැඩ කරන ජනතාව සමස්ත ජනතාවත්තකයකුතේලා සූදානං හනෙන් ඇදල එලියට දාන කුල් හොරකං කරපු දේවල් හැම සතයක්ම නැවත මේ රටේ ජනතාවඉුවම් පවරාගෙන හොරුන්ට වංචනකන්ට දඩුවන් කරන පාලනයක් නිර්මාණ. කිරීම ක්වා මෙයාර්රගල ඉදිරියට ගෙනන්න අපි සූදානං දැන් මේ ආණ්ඩුව ග්‍රෞන්් එක සෙල්ලන් කරන්නට අරන්තියෙන අපි දම් මච්ච පටන් ගත්ත අපිගේිය විසි අටවැනිදාඒ මැච්ච්කේ පලවෙනි ඕෝවරේ ට්‍රයිල් බෝලෙ අපි දැම්ම දැන් ආ්ඩුවට හැබ දැන් ඕවරේ පටන්ගන්න නිස්සාරට අනඒේ පළවෙනි එක දැන් මයි මාසි හයිවෙනිද අපි පටන්ගන්න පලවෙනි පන්දුවට මේ ආ්ඩුව අව්ටුනේ නැත්තං විටගේිය නැත්තං අපිේ ඕවර ඉතුරු පන්දුටි ගත්දාන්න පටන්ගන්නවා අපි බලමු මේ ආණ්ඩුව කොම බත්් කරන්න හැබ දැන් ෝ න්සක අපේ පැත්තේ පිච්චක අපේ පැත්තේ අම්පේ අස්ලා අපේ පැත්තේ එනිසා පලේස්ලා අපේ පැත්තේ එනිසා අපි බලමු ආණ්ඩුව මේ මච්චකට කොහොමබේ මුහුණ දෙන්නේ විශේසම්ම මේරටේ බරපර මර්මස්ථානයක්ත්තමයි ලංකා විති බල ම්ඩලේ මේ ආ්ඩ නර තොරා නත පීට පත් කල්ලා තිබෙනවා අපේ වැඩ වර්ජනයේ මූලික පරමාර්ත්‍යය ආ්ඩු එලවීම මිසක් ගහෙෙන් වැන්න මිින්හල ගොන එන්න වගේ තවත් බරදාන නෙයි මේයි හයවෙන්දල කලින් ගල නම්බපුපිටිින්ගේ නැත්තන් මේ ර්මස්ථානය ඉන්න සියල ර සමති සේවකෝ මෙති හාටික දරතිීන්දුව ගැ විදුලි කොටනවා වගේ රසායිනික පොහොර තහනම්කිෙරීමට එක් රැකදී ගත්තීන්දුව නිසා අද රටමාසරන වෙලා. එකක ජාතියේ මිල සූත්‍රගෙනයන්න හැදවත් පොහොර ඇත්ත ැහැ. යුරයා මිටේ රුපියාල් හතලිස්දාහටගේ රටකට මොන මිලසූත්‍රද. කොවි වසංගතයත්ත එක්ක අපේරටේ ආර්ථිකය කඩංවටන කියන එක වත්මන් ආණ්ඩුවේ ඉහලයිඉඳං පහලට වෙනකං ඉන්න අය ගහපු ප්‍රසිද්ධ පදයක් මේ අතර හිතුමතේ ගත්ත කාබනික පහර තීන්දුවත් එක්ක රටේ සාගතය අපේ රටේ පාලකයෝ අතවනල ගන්න ගත්ත අර්බුදයක් බවට පත් වුණා මේනිසා හාල්වල ිලගන් රොකට් වේගේග ඉහළග කියිය ලදොල රසායිනික පහොරවල ිලත් වෙලදුන් ඉහල දැම්මේ හිතු හිතු ගණන්වලින් කාබනිකද රසායිනිකද කියල දන්නේ නැති පොහොර වර්ග ගොයමට වගාවට දාන්නත් ගොවින්ට සිද්ධ වුණ. ඇහටවත් දකල නැති චීන කාාබනික පොහොර නැවල්ට ඇමරිකානු ඩොල මිලියන ගණන් ගවන්නත් සිද්ද වුණා රසායිනික පොහොර තහනම පැනවීමට ගත් තීන්දුවට අදවනවිට වසරක් ගතවනවා ගැසැට් ගහනවා අය ගහපු ගැසට පිවස්ස වවා අද වනවිට අපරාටේ කෘෂිකර්මාන්තිය වෙනුවෙන් රසානික පොහර දෙෙන රජය තීරණය කලා තියෙනවා මේ කෙසේවෙතත් රසසායික පහරවල අ. මිලහමුවේ ගොවජනතාව දැඩි පීඩාවට පත්වතිබෙනවා මීට විසුම් වශයේ නිදිරේදී පහර සඳහා මිලසූත්‍රයක් හඳන්වා දෙෙන බව ෘෂිකර්මා මාත්‍ය ජානක වක්කමර මහතා පවසනවා එෙන්ම ගොවින්ට වශය රසයිනික පහොර කඩිනමින් ලබදීමට පියවර ගන්න බවයි අමාතවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ. අමාත්‍යවරයා මිලසූත්‍ර තිීරණය කන විට අපිරට ගොවිජනතාව කබලින් ලිපට වැටිලා මාතලයේ ගොීන්ට මෙදා සැරෙත් කලට වෙලාට තෙල්බෙත් නැති නිසා අස්සවන්න විනාශවෙලා හ ප ඩ න පහර ගඩේගමත්. मिलने दिखता िवििचर पैल अनुवाई सी जाए आप वादा असाउ ल दिन मेवर बला कलाौ और थेल्पो टी है बलंड मेर ले मेव गाहंड मिललीर जा सकते है दििपरने दिपास नहीं तो त्तवादा निमपू नहीं है බිලූු ගාව කරන්න බැරිතත් මති ි පොහර ියන්ට ගොතන අතාරින්ද වෙලාදන්න ගටකළු කොටුව ඇ මේකවාවලා මාස තුනක් සිටුවෙන් දෙනවා මේක එකම අසන්න හිනාගන්න බැරිව වන. මේ එකක තෙල්නෑ පොහරන හරදැන්ති න වැඩමිට ඒවගන්නඩවත්කමක්න දැන් කොටු ඇැරලා තිෙන්නේ. රසයිනික පොහරඉල්ලා මින්නන්නේේරිය ව්‍යාපාර ඒකා බද්ධ ව්‍යපාර ගවිසන් විධානය විරධතාවයකද නිරත වුණා.. උදුරාගත්යිතින් හා ඉල්ලීම් දිනා ගැනිීම වෙනුවෙන් ජාතික ගොවිජන එකමුතුව ආරම්භ කල අකන්්ඩ ගොවිජන සත්‍යයක්ග්‍රහය තවදුරටත් පැවැත්වවා. ඒ පාලිමේතුවට රව්මේදී. මෙම ගොවින්ගේ සත්යක් ග්‍රහ පැවැත්වෙන ස්ථානයට පාලිමේතු න්්‍රී ෆිල් මාශල් සරත් ෆොන්සේක මහ පැමිය රජය උුලන්ට කරපු අකට ක්ත කර කතා කර අසායිනික බහර ලබා නොදීමෙන් හ කාබරිික පොහර පයිත කරන්නගේපුට වන්දි නොගැවීම නවගේ කරමකාරණ. පාලිමේන්තුව රස්සී මහර හා ඉසිව සාධානයක් මේ වර්තමාන් ප්‍රශ්නෝලඩි වෙන්න නෑැග එක ගොල පුරුව පකාශ කර එත් සමගෙන් සියත උදැස්සන ප්‍රවෘති විකාශය අවසන්. යනි තමයමු මධ්‍යහන දොළහට අපගේ දහවල් ප්‍රවෘති විකාශයත් සමගෙන්. ඔබට සුබ දවසා. දෙනපතා අලුත්වේඩිය සහ ප්‍රවෘති නැරමීමට එහද බටන එක කලික් කර සත TVව තප්ස්කරප් කරන්න. සිදෝ ගන මුලින්ම ැනගන්න මෙම සීනෝතික් කරන්න.